හායි නංගිලා මල්ලිලා කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද මම ඔයාලට අපේ ඩීබ්‍රී YouTube channel එකේ තවත් study tips video එකක් අරගෙන ආවා අද video එකකින් මම ඔයාලට කියන්න යන්නේ ඔයාලා පාඩම් කරනකොට කරන වැරදි පුරුදු හතක් ගැන ඉතින් ඔයාලත් මෙන්න මේ වැරදි දේවල් කරනවා නම් ඔයාලා දැම්මම ඒක නවත්තන්න ඕනේ පළවෙනි එක තමයි කිසිම goal එකක් නැතුව වැඩ කරන එක ඉතින් ඔයාලා පාඩම් කරන්න කලින් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ ඇයි ඔයාලා මේ පාඩම් කරන්නේ කියලා. එහෙමත් නැත්නම් මේ විදියට පාඩම් කරලා ඔයාලා ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. උදාහරණයක් විදියට ගත්තොත් ඔයාලා ඉස්සරහට ડોක්ටර් කෙනෙක් වෙනවද, ඉංජිනේර කෙනෙක් වෙනවද, කවුන්ටර් කෙනෙක් වෙනවද? අන්න ඒ වගේ ඔයාලගේ හීනය මොකක්ද කියලා ඔයාලා මුලින්ම හඳුනගෙන ඉන්න ඕනේ. ඉතින් මේ විදියට ඔයාලාගේ හීනය අඳුනගත්තම තමයි ඔයාලට ඒ හීනයට යන විදියට වැඩ කරන්න උනන්දුවක් උනත් ඇති වෙන්නේ. ඔයාලට හරියට ගෝල් එකක් නැත්නම් අරමුණක් නැත්නම් ඔයාලගේ උනන්දුව ටිකක් අඩු වෙනවා. එතකොට ඔයාලට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. ඔයාලගේ කාලෙත් නාස්ති වෙනවා. ඉතින් මේකට ඔයාලා ලොง ටර්ම් ගෝල්ස් වගේම ෂෝට් ටර්ම් ගෝල්ස් හදා ගන්නත් ඕනේ. ඔයා තාම ඉගෙන ගන්න නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් මුලින්ම ඔයාලා හිතන්න ඕනේ මේ විදිහට ඉගෙනගෙන ඔයා යන්නේ කොතනටද කියලා. ඉතින් ඊට පස්සේ අන්නේ තැනට යන්න ඔයාලා කරන්න ඕන දේවලුත් ඔයාලා හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලා අවුරුදු පහකින් මේ තැනට යනවා නම් අවුරුද්දකින් ඔයාලා එකට කරන්න ඕනේ මොකක්ද? මේ අවුරුද්දේ ඔයාලා කරන්න ඕනේ මොකක්ද? මාස 6ක් යනකොට ඔයාලා මෙතනට ඇවිල්ලා ඉන්න ඕනේ. මේ මාසෙදී එහෙනම් මම මේ වැඩ ටික කරන්න ඕනේ. අන්න ඒ විදියට ඔයාලා ඔයාලට ගෝල්ස් හදා ගන්න ඕනේ. එතකොට තමයි ඔයාලට ඉස්සරහට යන්න ලේසි වෙන්නේ. දෙවෙනි එක තමයි එකම පාඩම ආයෙ ආයෙ කියවන එක. මේ එකම පාඩම ආයෙ ආයෙ කියවනවා. එහෙමත් නැත්නම් ඔයාලා කටපාඩම් කරනවා කියලා කරන එක පැසිව් ස්ටඩි මෙතඩ් එකක්. ඉතින් ඒකෙදි ඔයාලා අර කියවන දේවල් ගැන අවබෝධයක් අරගන්නේ නැහැ. ඔයාලා නිකන් කියවගෙන යනවා විතරයි. ඉතින් මේ විදියට එකම පාඩම ආයෙ ආයෙ කියවන්න ගියාම ඔයාලට ගොඩාක් කාලය යනවා. මොකද ඔයාලේ පාඩමේ තියෙන හැම දෙයක්ම අකුරක් නෑම ආයෙ කියවගෙන යනවනේ. එතකොට අවශ්‍ය කරුණු සහ අනවශ්‍ය කරුණු යන ඔක්කොම ඔයාලා ආපහු කියවනවා. ඒකෙන් ඔයාලගේ කාලය නාස් වෙනවා. ඒ වගේම තමයි ඔයාලගේ එක්සෑම් එකේදී ඒ පාඩමේ තිබුණු විදිය පොඩ්ඩක් වෙනස් කරලා ප්‍රශ්න වෙනස් කරලා අහලා තිබුණොත් එහෙම ඔයාලා අන්නේ ternary හිර වෙනවා. එතකොට ඔයාලට හිතර එකපාරටම මේ ප්‍රශ්නේ දෙන උත්තරේ මොකක්ද කියලා හිතාගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ විදියට පැසිව් ස්ටඩි මෙතඩ් චූස් කරන්නේ නැතුව, හිමත් නැත්තම් කටපාඩම් කරන්නේ නැතුව ඇක්ටිව් ස්ටඩි මෙතඩ්ස් පුළුවන් තරම් යූස් කරන්න. ඒ කියන්නේ ෆ්ලෑෂ් කාඩ්ස්, මයින්ඩ් මැප්ස්, ප්‍රැක්ටිස් ටෙස්ට් කරන එක, හිමත් නැත්තම් යාළුවෙක්ට පාඩමක් කියලා දෙන එක. අන්න ඒ වගේ ඇක්ටිව් ස්ටඩි මෙතඩ්ස් චූස් කරාම ඔයාලට ඒ පාඩම ගැන හොඳ අවබෝධයක් එනවා. එතකොට ඔයාලට එක්සෑම් එකේදී ප්‍රශ්න මොන විදියට අහලා තිබ්බත් ඒ ප්‍රශ්නෙට කරපෙන විදියට උත්තරේ හදාගන්නත් ඔයාලට හොඳ තේරුමක් තියෙනවා. තුන්වෙනි එක තමයි ලේසි දේවල් විතරක් කරන එක. අපි පාඩම් කරන්න ගියාම අපිට ලේසි දේවල් වගේම අමාරු දේවලුත් කරන්න වෙනවා. ඉතින් මොන විෂය ඉගෙන ගත්තත් අපිට ඒකේ අමාරු කොටස් වගේම ලේසි කොටසුත් තියෙනවා. කාටවත් හැම දෙයක්ම ලේසි වෙන්නේ නැහැ. ඉතින් හැබැයි අපි ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි අමාරු කොටස් ටික අතෑරලා දාලා ලේසියෙන් විතරක් කරන එක. පස්සෙවත් ආයේ අමාරු දේවල් බලන්නේ නැති එක. ඉතින් ඔයාලා ගණිතය වගේ විෂයයක් ගත්තොත් ගොඩක් අය කරන්නේ ඒ ගණන් පාඩමේ ඔයාලට හදන්න පුළුවන් ලේසි ගණන් ටික හදනවා. අමාරු ගණන් ටික අතෑරලා දානවා. ආපහු පස්සේ වෙලාවකවත් ඒක බලන්නේ නැහැ. හැබැයි ඔයාලා මේ විදියට ලේසි ගණන් විතරක් හදුවා කියලා ඔයාලට එක්සෑම් එකේදී ලේසි ගණන් විතරක් එන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අමාරු ගණනුත් එනවා. ඉතින් ඔයාලා ගෙදරදී ප්‍රැක්ටිස් කරනකොට අමාරු දේවලුත් කරන්න පුරුදුනේ නැත්නම් එහෙම ඔයාලට එක්සෑම් එකෙදිත් ඒ විදිහට එන අමාරු ප්‍රශ්න කරගන්න බැරි වෙනවා. ඔයාලට ලේසි දේවල් මුලින් කරාට කමක් නැහැ. හැබැයි ඔයාලට අමාරු දේවල් වලත් ඒකේ මොකක්ද අමාරු කොටස කියලා හොයාගෙන අන්න ඒක ඔයාලට ලේසි කරගන්න කරන්න පුළුවන් දේවලුත් ඔයාලා කරන්න ඕනේ. අමාරු ප්‍රශ්නත් කරන්න ඕනේ. එතකොට තමයි ඔයාලට එක්සෑම් එකේදී හොඳ ලකුණු ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා කරන තවත් ලොකු වැරද්දක් තමයි ඇඳේ ඉඳගෙන හිමත් නැත්නම් හාන්සි වෙලා පාඩම් කරන එක. මේක මමත් පොඩි කාලේ කරා. 9 වසරට විතර වෙනකම්ම මමත් මේ විදියට පාඩම් කරා. හැබැයි පොත අරගෙන ඇඳට ගියාට ඇඳට ගියපු ගමන්ම ඉක්මනටම කම්මැලි වෙනවා. නිදිමත හැදෙනවා. ඉතින් හැමදාම පාඩම් කරන්න පටන් ගන්නවා විතරයි.
අනිත් එක කොච්චර වෙලා පාඩම් කරත් පාඩම් හිටින්නේ නැහැ. එකම කොටස ගොඩාක් වෙලා පැය ගාණක් සමහර වෙලාවට පාඩම් කරන්න ඕනේ. හැබැයි 10 වසරේදී මම මේ සීනම් පාඩම් කරන්න පුරුදු වුණා. ඊට පස්සේ මට පාඩම් වල ටික් කරන එක ලේසි වුණා. අනිත් එක පාඩම් කරන්න ගොඩාක් වෙලා ගියෙත් නැහැ. මට ඒ දේවල් ඉක්මනටම පාඩම් කරගන්නත් පුළුවන් වුණා. එක්සෑම් එකේත් ලකුණු වැඩි වුණා. ඊට පස්සේ මට කොයි වෙලාවකවත් ඇඳේ ඉඳන් පාඩම් කරන්නත් බැරි වුණා. මොකද මට ඇඳේ ඉඳන් පාඩම් කරනකොට පාඩම් වෙන්නේ නැති නිසා. අනිත් එක අපි එක්සෑම් එක ලියන්නේ පුටුවක වාඩි වෙලානේ. විද්‍යාත්මකවත් තහවුරු වෙලා තියෙනවා. අපි එක්සෑම් එක ලියන ඉරියව්වෙම පාඩම් වල ටිකක් කරනවා නම් අපිට එක්සෑම් එකේදී ගොඩක් ලේසි වෙනවා කියලා. අනිත් එක තමයි අන්තිම මොහොත වෙනකම් වැඩ කරන එක. ඔයාලා මේ විදිහට ඔයාලගේ වැඩ ටික අන්තිම මොහොත වෙනකම් කල් දැම්මම ඔයාලට ඒ දේවල් කරගන්න වෙලාවක් ලැබෙනවා. ගොඩාක් වෙලාවට පාඩම් කරන එක උනත් එතකොට ඔයාලට රැට නිදිමරාගෙන පාඩම් කරන්න වෙනවා. එතකොට ඔයාලගේ ස්ට්‍රෙස් එකත් වැඩි වෙනවා. ඔයාලා කලබලෙන් පාඩම් කරන නිසා පාඩම් කරන දේවල් හරියට මතක හිටින්නේ නැහැ. ඔයාලට සමහර වෙලාවට පාඩම් කරන්න තියෙන ඔක්කොම දේවලුත් පාඩම් කරගන්න බැරි වෙනවා. ඉතින් එහෙම වෙන එක අපරාධනේ. ඒක නිසා ඔයාලා පුළුවන් තරම් කල් වේලා ඇතුළත පාඩම් කරන්න පටන් ගන්න. එතකොට ඔයාලට කිසිම ස්ට්‍රෙස් එකකුත් නැහැ. දවසකට පොඩි කොටස ගන්න පාඩම් කරාම ඔයාලට ලේසියෙන් මේ ඔයාලට පාඩම් කරන්න තියෙන දේවල් ටික පාඩම් කරලා ඉවර කරගන්න පුළුවන්. රැට නිදිමරන්න ඕන වෙන්නේ නැහැ. ඔයාලා කරන තවත් වැරද්දක් තමයි කැලෙන්ඩර් එකක්, ටයිම් ටේබල් එකක්, එහෙමත් නැත්නම් ටු-ඩූ ලිස්ට් එකක් හදාගන්නේ නැති එක. ගොඩාක් දෙනෙක් පාඩම් කරනවා කියලා ඔහේ පාඩම් කරගෙන යනවා. හැබැයි ගොඩක් අය දන්නේ නැහැ මොනවද මම හරියටම පාඩම් කරලා ඉවර කරලා තියෙන්නේ. මොනවද මට තව පාඩම් කරන්න තියෙන්නේ කියලා. සමහර වෙලාවට ඒක අමතක වෙලා ඔයාලට කාලය ගැන අවබෝධයක් නැති වෙනවා. එතකොට ඔයාලා අන්තිම මොහොතේදී ගිහිලා හිර වෙනවා. අනිත් එක ගොඩක් අය පාඩම් කරන්න පුටුවෙන් වාඩි වෙලා තමයි අද මම මොනවද පාඩම් කරන්න කියලා හිතන්නේ. එතකොට ඔයාලගේ මොටිවේෂන් එකක් නැති වෙනවා. හරියට ඔයාලා කරන්න ඕනේ දේ ගැන ඔයාලට අදහසක් නැති නිසා ඔයාලට හිතෙනවා මේක පස්සෙම කරලා දානවා කියලා. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ කැලෙන්ඩර් එක යූස් කරන්න, එහෙමත් නැත්නම් to-do list එකක් හරි time table එකක් හරි හදාගන්න. ඒකේ ඔයාලගේ assignments, homework, exam තියෙන dates, එහෙමත් නැත්නම් ඔයාලා කරලා දෙන තියෙන වැඩ, අනේ හැම දෙයක්ම එහෙමක mark කරගන්න. ඒ එක දවසකට ඔයාලා එදා දවසේ කරන දේවල් to-do list එකේ ලියාගන්න. එතකොට ඔයාලට කොයිම වෙලාවකත් වැඩ මිස් වෙන්නේ නැහැ. ඒ කාලය ඇතුළත ඔයාලට වැඩ ටික කරගන්නත් පුළුවන් වෙනවා. ඔයාලට ගොඩාක්ම හරියන්නේ කැලෙන්ඩර් එකක් යූස් කරන එකද, එහෙමත් නැත්නම් to-do list එකක් හදාගන්න එකද, time table එකක් පාවිච්චි කරන එකද කියලා පහලින් comment එකක් දාන්න. අනිත් එක තමයි දිග breaks ගන්න එක. ඔයාලත් පැය භාගයක් විතරක් පාඩම් කරලා පැය දෙක තුනක් break එක ගන්නවා. එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට ඔයාලා ඔයාලගේ interval එක වෙලාවෙදී පාඩම් කරලා ඉවර වුණාම ඉවරයක් වෙන්නේ නැති වැඩක් පටන් ගත්තම. උදාහරණයක් විදිහට ගත්තම ඔයාලා පාඩම් කරලා ඉවරලා ඔයාලගේ break එක ගන්න වෙලාවට ෆෝන් එක අතරලා Instagram එහෙමත් නැත්නම් Facebook යන්න ගියාම ඒකේ ඉවරයක් නැති වෙනවා. ඔයාලට ෆෝන් එකේ බැටරි බහිනකම්ම ඔයාලගේ ඇස් දෙක රිදෙනකම්ම ඒකේ උඩට පල්ලෙහාට යන්න පුළුවන්. එහෙම වුණාම තමයි ඔයාලා උඩ වෙලාවක් පාඩම් කරලා වැඩි වෙලාවක් අර අනවශ්‍ය දේකට කාලය නාස්ති කරන්නේ. ඒ වෙනුවට ඔයාලා පුළුවන් ඔයාලා break එකක් ගන්න වෙලාවට පළදාය දෙයක් කරන්න. ඒ කියන්නේ ඔයාලා පුළුවන් wash එකක් දාගන්න, ඔයාලට කන්න මොනවා හරි කෑමක් හදාගන්න. අන්න ඒ වගේ දේවල් කරාම ඒකට හරියටම ඉවර වෙන වෙලාවක් තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඔයාලගේ break එක එතකොට විනාඩි 5කට වඩා යයි. ඒක කමක් නැහැ. මොකද ඔයාලා වැදගත් දෙයක් කරලා තියෙන නිසා. අර Instagram එහෙමත් නැත්නම් Facebook එකේ ඉන්නවා වගේ පැය ගාණක් කොහොමත් ඒකට නාස්ති වෙන්නේ නැහැ. අද මම මේ ඔයාලට කියවපු වැරදි හතෙන් ඔයාලා කරන වැරදි මොනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මාසෙකට පස්සේ ඇවිල්ලා ඒ වැරදි වලින් ඔයාලා හදාගත්තේ මොනවද කියලා ඒකටම රිප්ලයි එකක් දාන්න. අපි බලමු කවුද මේ වැඩේ හරියට කරන්නේ කියලා. මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මේකට ලයික් එකක් දාලා ඔයාලගේ අලුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඔයාලා තාමත් අපේ channel එකට අලුත් නම් එහෙමත් නැත්නම් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මේ වගේ ගොඩාක් වැදගත් study tips videos බලන්න අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි මේ වගේම තවත් වැදගත් video එකකින් හමු වෙමු.